ඔබට ඔහුව හිමිවීමත් ඔහුට ඔබව හිමිවීමත් අපේ රටේ ඓතිහාසික සංදිස්ථානයක් දෛවූපගත සිදුවීමක් විදිහට මම දකින්නේ. ඇත්තටම කොහොමද මේ මුණගැහිම සිදුවන්නේ? ඊට පස්සේම 77 මැතිවරණ වෙලාවේ. මැතිවරණ කැම්පේන් එක වෙලාවේ මට මම දැකලා තියෙනවා එයාගේ ෆිල්ම්ස්. හැබැයි මේ මේ පෞද්ගලිකවම මුණගැහිලා තිබුණේ නැහැ. මගේ මල්ලියාව හොඳට අඳුරනවා. එහෙම නමුත් මම මුණගැහිලා තිබුණේම නැහැ. නොමිනේෂන් දවසේ ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂයේ නොමිනේෂන් පත්‍ර බාර දෙන්න ලොකු උත්සවයක් කෙරුවා නුවර බෝගම්පර. එතනින් තමයි මට ඉස්සෙල්ලා මුණ ගැහුනේ. විජය කුමාරතුංගයන්ගෙන් කොහොම හයියක්ද දේශපාලනිකවත් ඔබේ පෞලි සමාජිකෙක් විදිහටත් දේශපාලනයට ලැබෙන්නේ? විශාල ශක්තියක් ලැබුණා. මොකද එතුමාට හුඟක් ඒ වෙලාවේ හිටපු දේශපාලකයෝ දැන් තරම් ජරා නැහැ. නමුත් ඒ වෙලාවේ හිටිය අවංක සමහර අය දක්ෂ අය හිටියා. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැප වෙලා හිටපු අය තමා වෙනුවෙන් නෙමෙයි. ඒ අය අතරිනුත් විජය කැපී පෙනුනේ හුඟ දෙනෙක්ට වැඩිය ඔහුට තිබුණා ඒ සමහර වෙලාවට ඒ වෙලාවේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ ටීබී ලංගරත්නයන් හෙක්ට කොබ්බැකඩුව එවැනි අය තිබුණා විජයට වැඩිය ස්ථීරව දේශපාලන දැනුමක් සහ බුද්ධියක් අත්දැකීමක්. නමුත් ඒ හුඟ දෙනෙක්ට නැති දේශපාලන නිර්භීතකමක් තිබුණා. ඒ වෙලාව වෙනකොට අර අය දැන් ඔය මම කිව්වාත් බොහොම නිර්භීතයි. නමුත් ඒ වෙනකොට ඒගොල්ලෝ වයස්ගත වෙලා ගුටි කාලා විපක්ෂ ආණ්ඩුවලින් ඒගොල්ලෝ ටිකක් පස්ස ගහලා තින් හිටියේ. ඒ ලොකු නිර්භීතකමක් තිබුණා. ඒක නිසා හැමෝම ඇත් එක්ක එකතු වුණා. එයාගේ ආකර්ෂණ ශක්තියත් ඒ නිර්භීතකමක් නිසා එකතු කරගන්න පුළුවන්කම තිබුණා. ඔබේ පවුල සහ විජය කුමාරතුංගයන්ගේ පවුල ගත්තොත් එහෙම යම් ආකාරයක පවුල් පසුබිම ඇතුලේ ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ජීවිතය ඇතුලේ මේ වෙනස කොහොමද සමබර කරගන්නට ඔබ සමත් වෙන්නේ? ඒක අපි දෙන්නටම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම හිතන්නේ මගේ දේශපාලන දර්ශනය සහ ජීවිතය පිළිබඳ දර්ශනය ආකල්ප නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. නැත්තම් අපේ හැම එකම වෙනස්. සම්ප්‍රදායානුකූලව බලනකොට ආගම, කුලය, සමාජ තත්ත්වය ඔක්කොම වෙනස් තිබුණේ. නමුත් ඒ වෙනකොට මම බොහෝම වාමාංශික අදහස් වලට නැඹුරු වෙලා හිටියේ. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. විජය කුමාරතුංගයන් පෞද්ගලික ආකල්ප ඇතුළෙම, පෞද්ගලික ජීවිතේ, පෞද්ගලික සිතුවිලි, පෞද්ගලික අභිමතාර්ථ ඇතුළෙම අපි තිරයේ දැකපු වීරයාගේ විජය කුමාරතුංගයන්ගේ සැබෑ ජීවිතය අතරේ සමානකම් තියෙනවද? චිත්‍රපටි හදපු අය, ඒ ස්ක්‍රිප්ට්ස් ලියපු අය විජය අඳුරගෙන නෙමෙයි මුලදි කරේ. නමුත් එයාව ටිකක් අඳුරනකොට මං හිතන්නේ ඒ ඒ රෝල්ස් වලට එයාව දාන්න ඇත්තේ එයාගේ ඒ චරිත ලක්ෂණ දැකලා වෙන්න ඇති. සමහර විට එච්චරට නිර්මිතව කෑ ගහනවා. හොඳටම මිනිමැරුවේ නෑ. ඒ වෙලාවේ පලි ගත්තේ ඊළඟ යුගයේ තමයි මිනිමැරුවේ ආණ්ඩුවට විරුද්ධ වුණොත්. හැබැයි විජයට විරුද්ධව නඩු 8ක් දාලා තිබුණා ජේ.ආර්. ජයවර්ධන රජේ. ඇවිල්ලා ප්‍රශ්න කරනවා. පස්සේ අන්තිමට එයාව හිරේ දාපු ඒවා අපි දන්නවා. ඉතින් සමහරවිට මං කියනවා ඔච්චර කෑ ගහන්න එපා, මේ වෙලාවේ ඒක අවශ්‍ය නෑ, අපි පස්සේ අවශ්‍ය වෙලාවට කතා කරමු කියලා. ඒ වුණාට ඒ පොඩ්ඩක්වත් බය නැහැ. මොකක් හරි අසාධාරණයක් දැක්කොත් කෙලින්ම ඊට විරුද්ධ වෙනවා. එතුමන්ගේ ඒ මානව හිතවාදීකමම ශ්‍රී ලාංකිකයෙක් විදිහට ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට තිබුණු කැක්කුම නිසාමද මන්දා එතුමාව දේශපාලනයට තල්ලු කරන්නේ? නැත්තම් එතුමගේ හීනයක් තිබුණාද දේශපාලනයට එන්න? ඊට පෙර මන් දන්නේ නැහැ. මං එයාව හම්බුනේ දේශපාලනයට ආවට පස්සේනේ. හැබැයි එයාගේ පවුලේ කීප දෙනෙක්ම වාමාංශික දේශපාලනය කෙරුවා. එයාගේ අයියා, ඒ කියන්නේ ජීවන් කුමාරතුංගගේ තාත්තා, විජයට වැඩිය හුඟක් වැඩිමල්, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරියෙක්, සීදුව කටුනායක ප්‍රදේශයේ එයා සම සමාජ පක්ෂයේ නායකයා. ඒ වෙලාවේ මම මේ පක්ෂ බොහොම ප්‍රධාන විදිහට බලවත් ලෙස ක්‍රියා කරපු වෙලාවක, ඉතින් අයියත් එක්ක ගිහිල්ලා ඔය ලීෆ්ලට් බෙදන්න යනවලු අරම මෙමැති ඒ පසුබිම තිබුණා. ඊළඟට එයා බොහොම කිට්ටුවෙන් හිටපු මාමා මහාචාර්ය කාලුපන්සේකතුමා සම සමාජ පක්ෂයේ ප්‍රධානියෙක්. ඒගොල්ලෝ එක්ක දේශපාලනය කතා කරනවා, ගැටෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ දේශපාලන පසුබිමත් බලපාන්න ඇති. විජය කුමාරතුංගයන් ඇත්තටම දේශපාලනයට නාවා නම් අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා නේද? ඒක ඉතින් කියන්න අමාරුයි. හැබැයි ඉතින් නාවනම් මරන්න හේතුවක් නැහැ. එයාට හැමෝම ආදරේ නිසා සමහරු ඊර්ෂ්‍යා වෙන්න ඇති. ඊර්ෂ්‍යාකාරයෝ ඉතින් හැමදාම ඉන්නවනේ ලෝකේ. ඉතින් එතකොට නිකම් පුද්ගලික ඊර්ෂ්‍යාවක් තිබුණා කියලා මරන්නේ නැහැනේ. දේශපාලනයට ආවා විතරක් නෙමෙයි දේශපාලන වශයෙන් මහා අභියෝගයක් වුණා. වෙන අදහස් තිබුණා ඇයට. අන්තිමට එයා මැරුවේ විජේම අනවුස් කෙරුවා මං එපා කියද්දී. එයාට වෙඩි තියන්න දවස් 10කට විතර පෙර. ඒක පත්තරවල ගියා. විශේෂයෙන් මේලා ඒ කාලේ දවස පත්තරේ කියලා තිබුණා. දැන් ඒක වෙහිලානේ. දවස පත්තරේ මේ මුල් පිටුවේ මං හිතන්නේ හෙඩ්ලයින් දී විජේ කුමාරතුංග වමේ සහ දෙමළ සුළු ජාතික පක්ෂවල සන්ධානක මේ පොදු අපේක්ෂකයා කියලා ජනාධිපතිවරණයට. එතකොට අපේක්ෂකව හිටියේ මැතිණියයි රණසිංහ ප්‍රේමදාසයි. විජේ එනවා නම් විජේ. ඉතින් ඉතුරු ටික හිතා ගන්න පුළුවන්. ඊට දවස් 10කට පස්සේ තමයි විජේ වීර ලව්වා විජේව මැරෙව්වේ. මම
කියන්න මෙපා මේක මේ නොමිනේෂන් එනකන් කියලා කිව්වා. ඒ වුණාට ඇහුවේ නෑ කොහමද ඒක කිව්ව පත්‍රයකට. දවස පත්‍රේ ගියා අතව මොකක්ද ගියාද මන් දන්නේ නෑ. මම මේක දැක්ක ගමන් ආයෙ විජේට බැනගෙන බැනගෙන ගියා. එතකොට මොකද ඒ වෙනකොට JVP එකෙන් විජේගේ නම බිත්තිවල ගහනවා. විජේවයි JR මරනවා. JR විජේ ඔයාගේ ප්‍රධානීන් කීප දෙනෙක් දැන් අපි UNP කරත් නෑ අපි UNP විරෝධී. ඒ වුණාට විජේ තමයි අනිත් විපක්ෂයේ හිටපු අයගෙන් ටාගට් කෙරුවේ. මොකද ඒගොල්ලන්ට අභියෝගයක් බව දන්නවා.